තෙරුවන් සරණයි ආයුබෝවන්. හය ශ්‍රේණිය කෙටි සටහන් බුද්ධ ධර්මය හයවෙනි පාඩම රාහුල පොඩි හාමුදුරුවෝ කියන පාඩම අපි කෙටි සටහනක් විදිහට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. අනිත් පාඩමුත් මේ වෙද්දී ඉගෙන ගන්න පහසු වෙන විදිහට ලස්සන කෙටි සටහන් මාලාවක් විදිහට අපි නිර්මාණය කරමින් සිටිනවා. දැනට පාඩම් කීපයක් මේ ඉදිරිපත් කරලත් තියෙනවා. අනිකුත් ශ්‍රේණිවලට අදාළවත් ඒ විදිහට කෙටි සටහන් ඉදිරිපත් කරනවා. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන්, ප්‍රශ්න සාකච්ඡාවන්, පාඩම් සාකච්ඡාවන් අපි පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් දිගටම ඉදිරිපත් කරනවා. ඒ නිසා පිරිවෙන දහම් පාසල කියන මේ අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්නට කියලා මතක් කරන ගමන් අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පාඩම 6 ශ්‍රේණියේ 6 පාඩම අපි බලමු. දුවල පුතාලට මතක තියාගැනීමේ පහසුව සඳහා අපි අංක විදිහට වෙන් කරලා තමයි පාඩමේ තියෙන විශේෂ කාරණාවන් කෙටි සටහන් විදිහට හදලා තියෙන්නේ. පළවෙනි අංකයේ යටතේ තියෙන්නේ සිදුහත් කුමරුගේ හා යසෝදරා දේවියගේ එකම පුතු ඌයේ එකම පුතා උනේ කවුද කියලායි අහන්නේ. රාහුල කුමාරයා. එහෙම නැත්නම් අපි දැනගන්න ඕන රාහුල පුංචි කුමාරයාගේ අම්මයි තාත්තයි දෙන්නා කවුද කියලා. කවුද අම්මයි තාත්තයි දෙන්නා? සිද්ධාර්ථ කුමාරයා සහ යසෝදරා දේවිය. පස්සේ කාලේ තමයි රාහුල පොඩි හාමුදුරුවෝ බවට පත් වුනේ. මහණ වුණාට පස්සේ ඒ තොරතුරු ඔක්කොම අපි කතා කරනවා. ඉතින් බලමු දෙවැනි අංකයේ යටතේ මොකක්ද තියෙන්නේ කියලා. කිඹුල් වතට වැඩි බුදුරජාණන් වහන්සේව යසෝදරා දේවිය රාහුල පුතුට හඳුන්වා දුන්නේ. කිඹුල් වතට බුදුරජාණන් වහන්සේ කිඹුල් වත් නුවරට වැඩම කළා. සුද්ධෝදන මහරජතුමාගේ ඉල්ලීම පරිදි කාලුදායි කියන ඇමතියාගේ මාර්ග වර්ණාවත් එක්ක බුදුරජාණන් වහන්සේ කිඹුල් වත් නුවරට වැඩම කළා. ඒ කිඹුල්වත් නුවරට වැඩම කරපු වෙලාවේ අවුරුදු 6කට පස්සේ තමන්ගේ පියතුමාව දකින්ට රාහුල කුමාරයාට අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේදී නිකම්ම තමන්ගේ පියතුමා රාහුල කුමාරයාගේ ඔබේ පියතුමා අන්න අර ඉන්න කෙනා කියලා පෙන්වුවේ නැහැ. යසෝදරා දේවිය හරිම ගෞරවයෙන් නරසීහ කියන ගාථා සිංහෙක් වගේ මිනිසෙකු ගැන කියවෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ රූපශ්‍රීය ගැන කියවෙන ගාථා 9කින් තමයි යසෝදරා දේවිය රාහුල කුමාරයාට තමන්ගේ පියතුමාව හඳුන්වලා දුන්නේ. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේව හඳුන්වලා දුන්නේ. රාහුල මාතාව නම් වූ යසෝදරාව තුන්වෙනි අංකයේ යටතේ තියෙන තොරතුර රාහුල කුමරුට පැවසූ විට බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලී ගමන් කළේ. රාහුල මාතාව නම් වූ යසෝදරාව රාහුල කුමරුට පැවසූ විට බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලී ගමන් කළේ. දායාද ඉල්ලා ගැනීමට ප්‍රකාශ කරනවා රාහුල මාතාව. එහෙම නැත්නම් යසෝදරා දේවිය ප්‍රකාශ කරනවා ඒ ඉන්නේ ඔබේ පියතුමා, ගිහිල්ලා දායාද ඉල්ල ගන්න කියලා. එහෙම කියලා කුමාරයා දුවල දුවල ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලුණා, ඇඟිල්ලක එල්ලුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කරමින් හිටියේ කිඹුල්වත් නුවර නික්‍රෝධාරාමයේ. මේ නික්‍රෝධාරාමයේට වැඩම කරමින් ඉන්න අතරේ රාහුල කුමාරයා ඇවිල්ලා ඇඟිල්ල එල්ලුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාවත් නික්‍රෝධාරාමයට එකතු කරගෙන ගියා. දිගින් දිගටම මට දායාද දෙන්න කියලා මේ රාහුල කුමාරයා ඉල්ලමින් තමයි ගියේ. බුදුරජාණන් වහන්සේ දායාද විදිහට මොනවද ලබා දුන්නේ? බුදුරජාණන් වහන්සේ කල්පනා කළා ලබා දෙන්න පුළුවන් උතුම්ම දායාදේ තමයි පැවිදි භාවයේ ලබා දෙන එක. නිවන් අවබෝධ කරගන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා රාහුල කුමාරයාට පැවිදි භාවයේ ලබා දෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ පැවිදි කරවන්න සැරියුත් මහරහතන් වහන්සේට පාර දුන්නා. එහෙනම් රාහුල හාමුදුරුවන් වහන්සේට දායාද විදිහට මොකක්ද ලබා දුන්නේ? උතුම් වූ පැවිදි භාවය. ඊළඟට අපි දැනගන්න ඕන විශේෂ කාරණාවක් තමයි රාහුල කුමාරයාව කවුද පැවිදි කළේ කියලා. සැරියුත් මහරහතන් වහන්සේ.
සැරියුත් මහරහතන් වහන්සේ තමයි රාහුල කුමාරයාව පැවිදි කළේ. ඊළඟට 6 අංකයේ තියෙන තොරතුරු මොනවද කියලා අපි බලමු. කුමරුවානෝ පැවිදිවීමෙන් පසු රාහුල හාමුදුරුවෝ ලෙස ප්‍රසිද්ධියට පත් වූහ. රාහුල හාමුදුරුවෝ විදිහට පත් වුණා, ප්‍රසිද්ධ වුණා. රාහුල හාමුදුරුවෝ කියන නමින් තමයි ප්‍රසිද්ධ වුණේ. රාහුල කුමාරයා පැවිදි වුණාට පස්සේ රාහුල හාමුදුරුවෝ විදිහට ප්‍රසිද්ධ වුණා. ඉතින් රාහුල හාමුදුරුවන් වහන්සේ සතුව තිබුණා හරිම වැදගත් වෙන ලක්ෂණ ගොඩක්. පුංචි දරුවන් වෙන අපිට ගොඩක්ම වැදගත්. පුංචි දුවල පුතාලා වෙන ඔයාලට මේවා ගොඩක්ම වැදගත්. මොකක්ද? බුදු පියාණන් ඇතුළු සංගරුවනේහි සිත් දිනාගෙන කටයුතු කරපු කෙනෙක් බවට පත් වුණා රාහුල පොඩි හාමුදුරුව. මැනවින් බණ දහම් ඉගෙන කටයුතු කළා. බණ දහම් ගොඩක් හොඳට ඉගෙන ගත්තා. ඉතාම සංවර ගති පැවතුම්, කීකරුකම පෙන්නුම් කරපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් වුණා. ඒ වගේම හැම විටම ගුරුවරුන්ගේ අවවාද ලබා ගන්න කටයුතු කළා. සිහියෙන් යුතුව ක්‍රියා කළා. බුදුපියාණන් ඇතුළු සංගරුවන පිළිබඳව පැහැදීමෙන් කටයුතු කළා, සිද්ධිනාගෙන කටයුතු කළා, මැනවින්ම බණදහම් ඉගෙනගෙන ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගත්තා. ඉක්මනින්ම සංවර කීකරු ගති පැවතුම් පෙන්නුම් කළා. හැම විටම ගුරුවරුන්ගේ අවවාද ලබා ගන්න කැමැත්ත දැක්වුවා. සිහියෙන් යුතුව ක්‍රියා කරන ලක්ෂණයෙන් රාහුල හාමුදුරුවෝ යුක්තයි. 8 අංකය. අවවාද අනුශාසනා ලබා ගැනීමට ඇලුම් කළ රාහුල තෙරුන් වහන්සේ දිනපතා සිදු කළේ. රාහුල තෙරුන් වහන්සේ සිදු කරපු විශේෂ දෙයක් තියෙනවා. ඒ මොකක්ද? අවවාද අනුශාසනා ලබා ගන්න හැම වෙලේම කැමැත්තෙන් හිටපු රාහුල හාමුදුරුවෝ පාන්දරින්ම නැගිටලා වැලිදෝතක් අරගෙන අහසට විසි කරලා, මේ වැලිදෝතේ වැලි කැට ප්‍රමාණයට මට ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා අද දවස ඇතුළත ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. පාන්දරින්ම නැගිටලා වැලිදෝතත් අතට අරගෙන අහසට විසි කරලා, මේ දෝතේ තියෙන වැලි කැට ගානට මට ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා අද දවස ඇතුළත ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට 9 අංකය. රාහුල පොඩි හාමුදුරුවෝ අම්බලට්ටිකා ආවාසයේහි වැඩවෙසෙන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකාවට වැඩම කර දේශනාවක් පවත්වන ලද්දේ. රාහුල හාමුදුරුවෝ අම්බලට්ටිකා කියන ආවාසයේ වැඩ හිටියා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේත් මේ අම්බලට්ටිකා කියන වනාන්තරයට අම්බලට්ටිකාවට වැඩම කළා. අම්බලට්ටිකාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ කොහොමද? පාදෝවණයට ජලයේ තැබූ භාජනය උපමා කරගනිමින්. බුදුරජාණන් වහන්සේට පාදෝවණය කරන්න රාහුල හාමුදුරුව පැන් භාජනයක් තිබ්බා. ඒ තියපු පැන් භාජනේ උපමා කරගෙන තමයි අම්බලට්ටිකා අසපුවේදී ආවාසයේදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නට යෙදුනේ. අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය කියලා තමයි මේ සූත්‍රය හඳුන්වන්නේ. ඉතින් ඒ උපමා අරගෙන කොහොමද බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ කියලා අපි බලමු. කරුණු 4 ගැන ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. මොන සූත්‍රයේද? අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා කරුණු 4. පහතින් බලන්නකෝ ඒ කරුණු මොනවද කියලා. අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ ඇතුළත් වෙන කරුණු 4. අම්බලට්ටිකාවේදී තමයි බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට දේශනා කරලා තියෙන්නේ. දැන දැනම බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තාගේ මහනකම භාජනයක පතුලේ ඉතිරිව තිබෙන ජලය ස්වල්පයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පාදෝවණී කරන්නට තියලා තිබුණු පැන් භාජනයේ පැන් උපමා කරගෙන
භාජනීය උපමා කරගෙනනේ ධර්මයේ දේශනා කළේ. පළවෙනි කාරණේ මොකක්ද? දැන දැන බොරු කීමට ලැජ්ජා නැති කෙනා. දැන දැන බොරු කියන එක හොඳ නැති දෙයක්. ජලය ස්වල්පයක් වැනි බව. මොකක්ද කියන්නේ? මහනකම තැනැත්තාගේ මහනකම භාජනයක පතුලේ ඉතිරි වෙලා තියෙන ජලය ස්වල්පය වගේ කිසිම වටිනාකමක් නැහැ. මහනකම සම්පූර්ණ වෙන්නේ නැහැ දැන දැන බොරු කියනවා නම් කියලා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට දේශනා කරනවා. පුංචි දරුවන් වෙච්ච ඔයාලත් දැන දැන බොරු කියනවා නම් ඔයාලගේ ජීවිතේ කිසිම වටිනාකමක් නැති ජීවිතයක් වෙනවා. ඊළඟට දැන දැනම බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තාගේ පැවිද්ද භාජනයෙන් ඉවත දැමූ ස්වල්ප ජලය වැනි බව. ඊළඟට උපමා කරනවා දැන දැන බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තාගේ පැවිදි බව භාජනයෙන් ඉවතර දාපු ජලය ස්වල්පය වගේ කිසිම ප්‍රයෝජනයක් නැති ජීවිතයක් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට දැන දැන බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තාගේ මහනකම යටිකුරු කරන ලද භාජනයක් වගේ කියලා දේශනා කරලා තියෙනවා. දැන දැන බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තාගේ මහනකම උඩුකුරු කරන ලද ජලය නැති භාජනයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමා හතරක්ම දේශනා කරලා තියෙනවා. අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ. එහෙනම් මොන විදිහකින්වත් අපි දැන දැන බොරු කියන්න හොඳ නැහැ. රාහුල හාමුදුරුවන්ගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් හොඳ ආදර්ශයක් තමයි බොරු නොකීම කියන එක. බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේට උපමා කර දහම් දෙසූ තවත් උපමාවක් කැඩපත, එහෙම නැත්නම් කණ්ණාඩිය. කණ්ණාඩිය උපමා කරගෙන, කැඩපත උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙනවා. කැඩපත අවශ්‍ය වන්නේ තමාට තමා විමසා බැලීමට බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ තිදොරින් ක්‍රියා කළ යුතු බව දක්වන ලද ආකාර. අපි කණ්ණාඩියෙන් මූණ බලන්නේ අපේ ශරීරයේ තියෙන අඩුපාඩුකම් සකස් කරගෙන කොහෙට හරි ගමනක් බිමනක් යනකොට ප්‍රසන්න කෙනෙක් විදිහට යන්න. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රාහුල, ඔබ කිසියම් කටයුත්තක් කරනකොට, ඔබ වචනයෙන් යම් කිසි දෙයක් කියනකොට, ඒ වගේම ඊළඟ දොරටුව මොකක්ද? හිත. හිතින් සිතුවිල්ලක් හිතනකොට ඒ පිළිබඳව විමසලා බලලා මට අයහපතක් වෙයිද, මම මේ වචනේ කිව්වොත් වෙනත් කෙනෙක්ට අයහපතක් වෙයිද, මම මේ හිතන දේ මට අයහපතක් වෙන දෙයක්ද, වෙන කෙනෙක්ට අයහපතක් වෙන්න පුළුවන් දෙයක්ද, මම මේ කරන දේ මට අයහපත වෙන දෙයක්ද, එහෙම නැත්නම් වෙන කාට හරි අයහපතක් වෙන්න පුළුවන්ද, ඒ විදිහට හිතලා කරන්නට කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කැඩපත, එහෙම නැත්නම් කණ්ණාඩිය උපමා කරගෙන රාහුල හාමුදුරුවන්ට දේශනා කරපු දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ හිත, කය, වචනය කියන දොරටු තුනෙන් තමන්ටත් අනිත් අයටත් අයහපතක් නොවන විදිහට වැඩ කරන්න, කණ්ණාඩියෙන් මූණ බලලා අයහපත් විදිහට වැඩ කරන්නේ නැහැ වගේ ක්‍රියා කරන්නට කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. රාහුල හාමුදුරුවෝ සියලු කෙලෙසුන් අසා රහත් බවට පත් වුණේ චුල්ල රාහුලෝවාද සූත්‍රය අහලා. චුල්ල රාහුලෝවාද කියන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා තමයි රාහුල පොඩි හාමුදුරුවෝ රහත් භාවයට පත් වුණේ. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට පිරිනමපු අගතනතුරක් තිබුණා. මේ අගතනතුර තමයි ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර. හරිම හික්මීමෙන් යුක්තව වැඩ කරපු හාමුදුරු කෙනෙක් තමයි රාහුල පොඩි හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර තමයි අග්‍රස්ථානයට පත් වුණේ. ඊළඟට 14 වෙනි අංකය රාහුල කුමරුවන්ගේ චරිතයෙන් අපට ලබා ගන්න පුළුවන් ආදර්ශ මොනවද? කීකරුකම, අවවාද පිළිගැනීම, ඇත්ත කතා කිරීම, හරි වැරදි හඳුනා ක්‍රියා කිරීම, අනතිමානී බව. කීකරුකම, අවවාද පිළිගැනීම, ඇත්ත කතා කිරීම, හරි වැරදි හඳුනා ක්‍රියා කිරීම, අනතිමානී බව කියන මේ ලක්ෂණ රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතයෙන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වැදගත් වෙන ගුණධර්ම කිහිපයක්. ඉතින් අපි ඊළඟට 6 ශ්‍රේණියේ 7 වෙනි පාඩමත් මේ විදිහට දුවලා පුතාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක
දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. එහෙමනම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.